ජනතාව කලින් ජීවත් වුණාට වඩා අමාරු ජීවිතයකට පත් වුණාම පහපාරට බහිනක වළක්වන්න බෑ. එතකොට උණ්ඩ පොලිසිය හමුදා බැරක් මිසයිල් ගැහුවත් වැඩක් නෑ. මොකද උහුලන්න බැරි ලොකුම ගින්න බඩගින්න. තමන්ගේ දරුවා බඩගින්න ඉන්නවා දැක්කොත් මිනිස්සු පාරට බහින වළක්වන්න බෑ. එතකොට බඩගින්නේ ඉඳලා මැරෙනවා කියලා මැරෙන්නේ නැහැ කවුරුත්. ඒ නිසා තමයි අද මංකොල්ල කෑම වැඩි වෙලා තියෙන්නේ. අපරාධ වැඩි වෙලා තියෙනවා. මිනි මැරුම් වැඩි වෙලා තියෙනවා. පැහැර ගැනීම වැඩි වෙලා තියෙනවා. වෙනදා සිබිච්ච මංකොල්ල නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ බත් මුට්ටිය මංකොල්ල. නැද කියන්නකෝ. දැන් වෙනදා මංකොල්ල කන්නේ බැංකු. දැන් මිනිස්සුන්ට බැංකුව මංකොල්ල කාලා වැඩක් නැහැ. ගෙදරකට පැනලා මුලින්ම කරන්නේ මොකද්ද? ෆ්‍රිජ් එක ඇරලා තියෙන දයක් කනවා. ඒ හොරා එන්නේ බඩගින්නේ. නැද කියන්නේ? දැන් ගෙවල් වල වත්ත පිටියත් මුකුත් තියාගන්න බෑ බැරි ඒකනේ. දැන් බඩගින්න තමයි ලොකුම ගින්න. බැංකුවක් කැඩුවයි කියලා එකපාර ගන්න හම්බෙන්නේ නැහැ. ඉස්සෙල්ලම ගේ ඇතුළට ඇවිල්ලා බය නැහැ. ඔය CCTV කැමරා වලින් බලන්නකෝ. කඩවල වලටම ගිහිල්ලා ඉස්සෙල්ලා හොරකම් කරගමන් කනවා. මලක් කමක් නැහැ. දෙයක් කාලා කියලා දැන් කල්පනා කරා. ඒ තරම් ජීවිතේ අවදානම දාන දින මිනිස්සු. එක පැත්තකින් අලි ගහලා මිනිස්සු මැරෙනවා. අනිත් පැත්තෙන් මිනිස්සු මරා ගන්නවා. මේක අපි කලින්ම කිව්වා. ආර්ථික අර්බුදය කෙලවර වෙන්නේ සමාජ අර්බුද වලින්. එතකොට මිනිස්සු පාලනය කරන්න බෑ. තනි තනියෙන් මිනිස්සු තීන්දුව ගන්න පටන් ගන්නවා. දේශපාලන ව්‍යාපාරවත් අමතක කරනවා. දැන් ඕගොල්ලෝ මෙතන ඇවිල්ලා කල්පනා කරලා වාඩි වෙලා සිහි කල්පනාවෙන් ඉන්න අය. අර කට්ටිය එහෙම සිහි කල්පනාවෙන් නැහැ. ඒගොල්ලන්ට කියනකො රැස්වීමක් තියනවා, හඳුන්නේ තියනවා එන්න කියලා. අනේ මේ බම්බු ගහගෙන ගියා. හරි. ගිහිල්ලා මංකොල්ල කන්න යනවා. ගෙදර බත් මුට්ටියක් උසන් යන්න බලනවා. මේක තමයි ඇත්ත. තව ටික දවසක් යනකොට හැමෝටම ඕක සිද්ධ වෙනවා. ආන්න ඒක ජනතාවගේ අර්බුදේ. ජනතාවට ජීවත් වෙන්න බැරි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉස්සරහටත් වෙනවා. අපේ රෝණ විජේවීර සහෝදරයා කිව්වා ඕක. මම උබලට කියනවා තව ටික දවසක් යනකොට මේ විදිහට ගියොත් එහෙම මීට අවුරුදු 50කට විතර කලින් කිව්වේ. ගෙදර පාන් ගෙඩියක් පාර ගෙනියන්න හම්බෙන්නේ නැහැ කිව්වා. පාන් ගෙඩියක් පාර ගෙනියන්න හම්බෙන්නේ නැහැ කිව්වා. දැන් ඒක වෙලා තියෙනවා. තේරෙනවද? ඊයේ හැබැයි ඒත් ආණ්ඩු වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ජනතාවගේ වගේම පාලකයන්ගේ අර්බුදයක් වෙන්නේ. පාලකයන්ට තවදුරටත් පාලනය පවත්වාගෙන යන්න බැරි අර්බුදයක්. කලින් පාලනය පවත්වාගෙන ගියාට වඩා අමාරු අර්බුදයක් ඇති වෙනවා. ඒකත් දැන් ඇති වෙලා තියෙනවා. ඇයි? දැන් මොකද වෙලා තියෙන්නේ? පාලක පන්ති අර්බුදේ. නැද්ද කියන්නේ? දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් තමයි ඒකත් අපිට ඉගෙන ගන්න හොඳටම පුළුවන්. උන් නැහැට 3-2 බලයක්. පාර්ලිමේන්තුවේ බලය තිබුණා. හමුදායේ බලය තිබුණා. පවුලේ බලය තිබුණා. ඇමති මණ්ඩලයේ ඔක්කොම බහුතරයක් ඒගොල්ලෝගේ නෑදෑ උයි. මොකද්ද අඩුවේ තිබුණේ? රනිල්ට මෛත්‍රීපාලට නැති බලයක් එයාට තිබුණා. මහින්ද රාජපක්ෂට නැති බලයක් තිබුණා. අඩුවක් තිබුණේ නැහැ. හැබැයි දාලා යන්න සිද්ධ වුණේ ඇයි? දාලා යන්න සිද්ධ වුණේ ඒ බලය තිබුණාට වැඩක් නැහැ. මහා ජනතාව පාරට බැස්සම. මහා ජන බලයට ඔයි කොයි බලයක් යටයි. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂලාට මහින්ද රාජපක්ෂලාට අර්බුදේ කොච්චරද කිව්වොත් ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වුණා පොදුජන පෙරමුණේ කෙනෙකුට නායකත්වේ නොදී රට පාලනය කරන ඔටුන්න බාර දෙන්න තමන්ගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහට. නැද කියන්නේ? රනිල්ට බාර දුන්නා ඔටුන්න. ඇයියේ? ගෝඨාභයට අඩුතරමේ පොහොට්ටු ඇතුලේ විශ්වාසවන්ත මිනිහෙක් හිටියේ නැහැ රනිල්ට වඩා. දැන් ඕගොල්ලෝ ඡන්දේ දුන්නේ රනිල්ට විරුද්ධව. රනිල්ට විරුද්ධව දුන්නේ මහබැංකුව කඩුවට විරුද්ධව. රනිල් හොරා හොරා කියලා දුන්නේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ගෝඨාභයට සිද්ධ වුණා රනිල්ට ඔටුන්න බාර දීලා යන්නේ. ඇයි? දල සලහ පෙරම විශ්වාස නැහැ රනිල් තරම්. මහින්ද යාප විශ්වාස නැහැ රනිල් තරම්. ඉන්න අනිත් කට්ටිය විශ්වාස නැහැ. ඇත්ත කතාව ඒකයි. නායක අර්බුදයක් තියෙනවා. මොකද ඔය ඔක්කොම පක්ෂ මෙතෙක් රට පාලනය කරේ ජනතාවගේ කැමැත්ත බලෙන් අරගෙන. මම අවංකව කියන්න ඕනේ. ජනතාවගේ කැමැත්ත කැමැත්තෙන් අරගෙන නෙමෙයි බලෙන් අරගෙන. ජනතාවට ගේන නායකයෙක් ගෙනල්ලා පුම්බලා නේද? ගෑස් ගහලා පුම්බලා පෙන්නන මෙන්න මෙයා තමයි රට හදන්න සුදුස්ස. මුලින්ම ගෙනාවා 94 දී චන්ද්‍රිකා. චන්ද්‍රිකා ගේනකොට නිකම්ම චන්ද්‍රිකා ගේන්න බැරි හින්දා චන්ද්‍රිකා විහාර මහදේවි කියලා ගෙනාවා. ඕගොල්ලෝ ඡන්ද දුන්නේ චන්ද්‍රිකාට නෙමෙයි විහාර මහදේවි. ඊට පස්සේ ගෙනාවා මහින්ද රාජපක්ෂ දුටු ගැමුණු කරලා ගෙනාවා. සමහරු කෝ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ සිදුවත් කුමාරයාගේ ඥාතියෙක් කියලා. බුදුහාමුදුරන්ටත් නෑදෑකමක් තියෙනයි කෝ හින්දා දුන්නා. ඊට පස්සේ ගෝඨාභය ගේනකොට කිව්වා දේශපාලනෙන් තොරයි, සාටකේ අඳින්නෙත් නෑ, එයා කාටත් වඩා හොඳයි, පාදේශභාවකවත් ඉඳලා නෑ, ඒකින්ද එයාට හොරකම ගෑවිලාවක් නෑ, එයා හමුදාවෙ ඉඳලා තියෙන්නේ, ඒකින්ද එයාට විනය තියෙනවා. දැන් ඕනේ මේ වගේ කෙනෙක්. වෙඬරුවේ උපාලි අනුනායක හාමුදුරන් වහන්සේ දේශනා කළා ගෝඨාභය මහත්තයෝ ඔයා හිට්ලර් වගේ වෙන්න කියලා. මේක හදා ගන්න ඕනේ. ආන්න එයාව හිට්ලර් කළගෙන ආවා. එතකොට දැන් එහෙම කෙනෙක් නැහැ. දැන් ඇත්තටම පොදු ජන පෙරමුණේ තියෙන ලොකුමාරු පොදු ජන පෙරමුණේ ඉතරක් නෙමෙයි. ඔය හැම පක්ෂයකම තියෙන ලොකුමාරු පුදේ දැන් නායකත්ව අරුබුදයක් තියෙන. උස්සන්න පුම්බන නායකයෙක් නැහැ. හුලම් බහින පුම්බන කට්ටියෙක්. ඒකින්ද තමයි දැන් ඒගොල්ලෝ දැන් ආයෙ හදන්නේ මහින්ද සමග නැගිටින්නේ. ඉතින් මහින්ද සමග නැගිටින්න කලින් මහින්ද නැගිටින්නේ බෑ නේද? නෑ මං කියන්නේ පව්. ඇත්තට මේක එතුමාටත් අගෞරවයක් දැන්. එතුමා මේ රටේ දේශපාලනේ මොන හරි කරමු මිනිස්සෙක් රටේ යුද්ධ ඉවර කරන්න හරි නේ ලොකු පෞරුෂයක් තිබුණා. දැන් එහෙම මෙහෙන් වට කරගෙන අර පොඩි ළමයින්ට ඇවිද්දන්න පුරුදු කරනවා වගේ නේද? වැටුනක් අල්ල ගන්න කට්ටිය වටේ ඉඳගෙන දැන් උස්සන්න එක්කගෙන යනවා. කොහෙද එක්ක යන්නේ? කලුතර රෝහිත අබේගුණවර්ධන නාවල පිටියේ මහින්දානන්ද අලුත් ගමගේ. ඔන්න නැගිට්ටන්න හදන කට්ටිය. ඉතින් පුළුවන්ද කියන්නකෝ? අපි වෙන දේවල් පැත්තකින් තියමුකෝ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ආයි නැගිටලා හිට ගන්නකොට පණ ගිහිල්ලා. ඇයි වයසකුත් තියනනේ යන්න. මේ අපි කාටත් මොකෝ අවුරුදු 500ක් විතර ජීවත් වෙන්න බෑනේ.
පරමාවුස කියලා දෙයක් තියෙනවනේ. ඉතින් කල්පනා කරලා බලන්න නෑ. අර විමල් වීරවංශ ඒගොල්ලොත් නැගිටින්න හදනවා. ඒගොල්ලෝ හැදුවා පක්ෂ ඔක්කොම එකතු කරලා 11 7 කොහෙද එකතු කරලා උත්තර සභාව කියලා. ඒගොල්ලන්ටත් උත්තර නෑ. කට උත්තර නෑ. ඒක කට්ටිය. ඉතින් රනිල් වික්‍රමසිංහ ඊළඟට. දැන් එයා නැගිටින්න හදනවා. එයා නැගිටින්න කතා කරන කාටද අනික් කට්ටිය. රනිල් නැගිටිනකොට අරුබුදේර යන්නේ සජිත්. දැන් රනිල් මොකද කියන්නේ? දැන් උඹලා කිව්වේ මට දිනන්න බෑ කියලානේ. ඔන්න මං ජනාධිපති වුණා. වෙච්ච හැටි හරි වැරදි වැඩක් නෑනේ. උනාට පස්සේ දැන් කියනෝ දැන් වරෙන් මාත් එක්ක. මෛත්‍රීපාල මහත්තයා. දැන් එයාත් හදනවා නැගිටින්න. මේ ඔක්කොම හදන්නේ රට හදන්නද? රටේ ප්‍රශ්න විසඳන්නද? ජනතාවට තියෙන අරමුදේ විසඳන්නද? බෑ. මොකද ඒගොල්ලෝ කවුරුත් මීට කලින් නැගිට්ට කට්ටිය. මීට කලින් රට පාලනය කරපු කට්ටිය. රනිල් වික්‍රමසිංහ අලුත් නායකයෙක් නෙමෙයි. රනිල් 77 ඉඳලා පාර්ලිමේන්තු ඉඳලා තියෙන අධ්‍යාපන ඇමති, කර්මාන්ත ඇමති, යෞවන කඩුතු ඇමති, ඊළඟට අගමැති පස්පාරා. රනිල්ට කියන්න බලන්න මේ රටේ ප්‍රශ්න වලට යාවක් කියන්න ඕනේ නැහැ කියලා. කල්පනා කරලා බලන්න. ඒකින්ද අපි ඔයගොල්ලෝට එක දෙයක් කියන්නම්. අපිව සැක කරන්න ඒකට කමක් නැහැ. අපට පුළුවන් වෙයිද බැරිද? අපි අරගෙන එනගනීද? අපට පුළුවන්ද කියලා ඒක කමක් නැහැ. අපි මොකද අපි රට පාලනය කළා නැහැ මෙතෙක් කල්. පොඩි පොඩි මාස 14ක් සන්දාන ආණ්ඩුවේ හිටියා යුද්ධ ඉවර කරන්න. ඒ රට පාලනය කළා නැහැ තනියෙන් පක්ෂයක් හැටියට. ඒකින්ද අපිව සැක කරන්න අපට පුළුවන්ද බැරිද කියලා. හැබැයි රනිල්ට පුළුවන් කියලා විශ්වාස නම් ගන්න එපා. අපිව සැක කරාට කමක් නැහැ. මහින්දට පුළුවන් කියලා විශ්වාස ගන්න බෝදායි. ඕගොල්ලෝ ආයිත් අර දවල් වැටිච්ච වෙලේ රෑ වැටිච්ච වෙලේ දවල් වැටෙනවා වගේ වෙනවා. ගෝඨාභයට පුළුවන් කියලා හිතුවොත් එන්න. ඕගොල්ලෝ කිදනවද ආයි බැසිල්ට පුළුවන් කියලා. කල්පනා කරලා බලන්න. මේ මන් දන්නේ රටේ මිනිස්සු හිතයිද කොහොමද මේ මාතර මිනිස්සුන් හිතන්න පුළුවන්ද දලස්ට පුළුවන් කියලා. ඒකෙන් හින්දා දැන් ජනතාව අපි මොකද කරන්න ඕනේ එහෙනම්? දැන් ජනතාවගේ අර්බුදයක් තියෙනවා. ජීවත් වෙන්න බැරි අර්බුදයක්. පාලනයේ අර්බුදයක් තියෙනවා. රට පාලනය කරන පාලන පක්ෂයක් නැහැ හරියට. අන්න අපි ජාතික ජනබල වේගේ මේ ගමේ කොට්ටාස සභාව හදලා ගමේ නායකත්වයක් තෝරගෙන පක්ෂ ભેදයකින් තොරව මේ අද ඉටු කරමින් ඉන්නේ මොකක්ද? හෙට රට පාලනය කරන අලුත් පාලනේ ව්‍යුහය සංවිධානය පක්ෂය ගමේ සිට ගොඩනැගීම සහතික ලෙස අපි කියනවා ඉදිරියේ පාත්‍ර ඕන මැතිවරණයකදී අපි ජයග්‍රහණය කරනවා. මෙතෙක් රට පාලනය කළා අසමත් වෙච්ච කිසිම ආණ්ඩුවක් නැවත ගියේ කිසිම ආණ්ඩුවක් නැවත ගියේ ඕනේ නැහැ. ඒගොල්ලන්ට හුලං ගහන්න අපිට ඕනමක් නැහැ. අපි දන්නවා අපිට හයියක් නැති කාලේ අපිට බලයක් නැති කාලේ ඒත් අපි ජනතාව වෙනුවෙන් කෑ ගැහුවා හඬ නැගුවා උද්ඝෝෂණය කළා සටන් කළා පාරට බැස්සා අරගල කළා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල තියෙනවා. අපි ආණ්ඩුවක් විතරක් හදලා නැහැ. හැබැයි මේ රටේ ජනතාවට දිනා දුන්නු ගොඩක් දේවල් තියෙනවා. ඒක ගොවි ජනතාවගේ අරගලයක් තියෙනවා නම් ජයග්‍රහණය කරපු දෙයක් තියෙනවා නම් ඒවා දිනාගෙන තියෙන නිකන් නෙමෙයි. අපේ මැදිහත් වීම තියෙනවා. සටන් කළ දිනාගත්ත දේවල් තියෙනවා. හැබැයි අපේ පාණෙන් එළිය බලපු කට්ටියක් තියෙනවා. අපි ගහ උල්ලනකොට ගෙඩි හෙන ගත්ත කට්ටියක් තියෙනවා. එහෙම තියෙනවනේ දේශපාලනේ. අපි විපක්ෂේ ඉන්නකොට පොදු ජන පෙරමුණේ කට්ටියක් විපක්ෂේ ඉන්නවා. මහින්ද මහත්තයලත් විපක්ෂේ ඉන්නවා. අපිත් විපක්ෂේ ඉන්නකොට අපි උද්ඝෝෂණ කරනවා, පෙළපාලි යනවා, කෑ ගහනවා, ගහ උල්ලනවා. ඒගොල්ලෝ ගෙඩි හින්දිනවා ආණ්ඩුවක් හදාගන්න. ඇඟ මහන්සි ගන්න නැතුව. මහින්ද ලාණ්ඩුවේ ඉන්නකොට අපි ගහ උල්ලනවා. ඔන්න UMP ගෙඩි හින්ද ගන්න. රනිල්ලා. එහෙම නැත්නම් සජිත්ලා. එහෙමනේ දේශපාලන. ඒක තමයි දැන් ඒගොල්ලන්ට ගහ උල්ල ගන්න බැරුණා අපිට කියනවා. එන්නකො අපිත් එක්ක ඔක්කොම එකතු වෙලා ගහ උල්ලමුකු. දැන් මේ දවස්වල දාලා ගහන අපිට. ඒතර කට්ටිය මඩ ගහනවා. කො JVP ගෙන්නේ නැද්ද? JVP ගන්නේ නැත්තේ මොකෝ? ඉතින් කරපල්ලකෝ තනියෙන් උද්ඝෝෂණයක් අතට දරමේ. ඔකට අපි මොනේ? මොකද අපි මොකෝ පොලිසිය උද්ඝෝෂණ වලක්වන්න නේ? අපි උද්ඝෝෂණ එපයි කියලා තියනවා. සජිත්ලාට පෙරටු ගාමින්ට එකතු වෙලා කරන්න එපයි කියලා තියනවාද අපි? නෑ. අපි උද්ඝෝෂණය කරනවා. ඒගොල්ලොත් උද්ඝෝෂණය කරගන්න. බාධාවක් නෑ. හැබැයි අපි උද්ඝෝෂණ කරනකොට සටන් පාඩ දිහා විතරක් බලන්න එපයි කියලා ඕගොල්ලෝගෙන් ඉල්ලනවා. සටන් පාඩේ බඩු මිල. සටන් පාඩේ මර්ධනයේ වලක්වන්න. සටන් පාඩේ ආණ්ඩුවට විරුද්ධ වෙන්න පුළුවන් අරමුණ මොකද්ද? ඒකත් බලන්න. අරමුණ අන්න ගහ උල්ලනකොට ගෙඩිය හිඳ ගන්න වෙන කට්ටියක් ඉන්නව නම් ඒ අරමුණත් හොඳයි. ඒ ගෙඩිය හිඳගෙන හැමතෙ බෙදලා කන්න මොන දෙනව නම් නෑ තමන් කන්න බලාගෙන ඉන්නේ මේ. ආයෙත් අපි ලෑස්ති නෑ. මේ රට විනාශ කරන විනාශ කරපු කිසිදු පක්ෂයකට බලයට එන්න පාලමක් වෙන්න ජාතික ජනබලවේගේ ලෑස්ති නෑ. අපි ලෑස්ති අපි ආණ්ඩුවක් හදන්න. තෙල් සංස්ථා විකුණන්න යෝජනාව ගේනකොට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව, ගෝඨාභයගේ ආණ්ඩුව ඒකට අත උස්සලා පාරේ උද්ඝෝෂණ ගන්න මොකටද? මොකෝ වසන්ත මුදලිගේ සිරිදම්ම හාමුදුරුව අන්තරේ ශිෂ්‍යෝ පෙළපාලිගේ ඒවට විරුද්ධව තමයි තෙල් සංස්ථා විකුණන්න එපයි කියලා. එතකොට තෙල් සංස්ථා විකුණන්න එපයි කියලා උද්ඝෝෂණය කරපු කෙනා හිරේ ඉන්නවා. ඒක ඇත්ත. එයා නිදහස් කරගන්න ඕන. හැබැයි තෙල් සංස්ථා විකුණන පණතට පාර්ලිමේන්තුවේ අත උස්සන කට්ටිය එක්ක මොන උද්ඝෝෂණද? කල්පනා කරලා බලන්න. ඒගොල්ලෝ දවල් මිගෙල් රෑ දැනියෙල් පාර්ලිමේන්තුවේ එකට හවුලේ එළිය බොරුවට උද්ඝෝෂණ. මං කියන්නේ ඒවට අහු වෙන්න අපි ලෑස්ති නැහැ. ඒකින්ද අපි ඔයගොල්ලෝට සහතික වෙනවා. අපට එකතු වෙන්න පුළුවන් තැනක් තියෙනවා. මොන යකා එක්ක හරි එකතු වෙලා ආණ්ඩු හදන්න නෙමෙයි. අපට එකතු වෙන්න පුළුවන් තැන තමයි මේ ගමේ ජනතාවත් එක්ක. මොකද ජනතාව තමුන්නාන්සලා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීලා ඇති. පොහොට්ටුවට ඡන්දෙ දීලා ඇති. ටෙලිෆෝන් එකට ඡන්දෙ දීලා ඇති. ඒ ඡන්දෙ දීලා තියෙන්නේ වරදක් නම් වරද තියෙන එච්චරයි. කාගෙත් අමාරුව තියෙන්නේ බඩු මිලක් නෙමෙයි. පෝර නැති එකක් නෙමෙයි. ඩොලර් නැති එකක් නෙමෙයි.
කන්න නැති එකක් නෙමෙයි ණය ගෙවා ගන්න බැරි එකක් නෙමෙයි කාගෙත් ලොකුම අමාරුව තියෙන්නේ අනුර කුමාර දිසානායකගේ ලපේ නැති කියත් හැමෝම කතා කරන්නේ ලපේ ගැන බඩු මිල ගැන කතා කරන්නේ නැහැ පෝර ගැන කතා කරන්නේ නැහැ ඩොලර් ගැන කතා කරන්නේ නැහැ කාටත් තියෙන ප්‍රශ්නේ තමයි අනුර කුමාරගේ ලපේ අනුර කුමාරගේ ලපේ කියන්නේ ප්‍රශ්නේ මොකද්ද මේ තියෙන්නේ රටේ නායකත්වය ඊළඟට මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව අපට විතරයි අපි විශ්වාස කරනවා මේ රට හදන වැඩපිළිවෙලකට සලස්මකට අවංකව ජනතාව එකතු කරන්න පුළුවන් Reporter Varanen Tora Apakshapati Vartakaranaya